ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. විශේෂයෙන්ම මේ දිනවලදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නොයෙක් මත පළ වෙනවා. නමුත් පක්ෂයක් හැටියට අපි කියන්නේ අපි ලෑස්ති ඕනම වෙලාවක පළාත් පාලන මැතිවරණය රටේ විශේෂයෙන්ම ගම්වල ගමේ පළාත් පාලන ආයතනය මහජන නියෝජිතයන්ගෙන් පිහිටවුණු ආයතනයක්. ඒ මහජන නියෝජිතයන් පත් කරන්න අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතුයි. අපි කියනවා බොහොම පැහැදිලිව එහෙමනම් රට ස්ථාවර භාවයක් ඇති වෙනකොට මේ මැතිවරණය පැවැත්වීම සුදුසුයි කියලා. ඉතින් නොයෙක් විදිහේ මත අනිකුත් පක්ෂවලින් ඉදිරිපත් කළත් සමහරවිට අපිට චෝදනා කරනවා අපි පක්ෂයක් හැටියට මේ මැතිවරණය කල් දාන්න අපි කටයුතු කරනවා. අපි පැහැදිලිවම කියනවා පක්ෂයක් හැටියට අපිට මැතිවරණ කල් දාන්න උවමනාවක් නැහැ. අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාම නියමිත වෙලාවට මේ රටේ ඡන්ද දීපු කෙනෙක්. සමහරවිට නියමිත වෙලාවට විතරක් නෙවෙයි, ඒ නියමිත කාලයට ඉස්සෙල්ලත් ඡන්ද දීපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ අපේ පස්වන විධායක ජනාධිපතිතුමා. ඒ නිසා අපේ පක්ෂයේ නායකයා හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක්. ඒ වගේම අපි ඒ වගකීම ඉටු කරන්නත් අපේ පක්ෂය හැටියට මේ දිනවල අපි මේ සිංහල අවුරුදු අවසන් වුණාට පස්සේ අපේ පක්ෂ සම්මේලන, ආසන සම්මේලන, ඒ වගේම කොට්ටාසවල රැස්වීම, මේ සියල්ලම අපි සංවිධානය කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තියෙනවා. ඒක පක්ෂයක් හැටියට. ඒ වගේම රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අද ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපි කරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ රටේ තියෙන ජනතාවගේ පොලි අනුපාතය යම් ඉහළ මට්ටමක තියෙන්නේ, ඒක අඩු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ රටේ ජනතාවට ඉතාම හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ භාණ්ඩවල මිල දැන් අපි දන්නවා ඩොලරය පහත වැටෙනකොට භාණ්ඩවල මිල අඩුවීමක් වෙනවා. නමුත් සමහර අවස්ථාවල් වලදී සමහර ව්‍යාපාරිකයෝ ඒක කරන්නේ නැහැ. එතකොට ඒ වගේම යම් විදියකදී ඉදිරියේදී මේ විදුලි බිල අඩුවක්, තෙල් බිල අඩුවක් වුණොත් තවත් මිනිස්සුන්ට සහනයක් ලැබෙන්න පුළුවන් වෙයි. ඉතින් ආණ්ඩුවක් හැටියට මේ සියල්ල ක්‍රියාත්මක කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක්. දැන් ඊයේ දිනේ ඔබතුමාලගේ නායකතුමා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා දෙසැම්බර් වෙනකොට මැතිවරණයක්, දෙසැම්බර් හෝ ඊට පෙර වගේ අදහසක් කියන. හැබැයි දෙසැම්බර් කියන කාලවකවානුවේ එතුමා හිටියා. ඒ කියන්නේ ඊට පෙර මැතිවරණයක් නැති වෙයිද? නෑ, මම හිතන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ අපි මැතිවරණයක ලෑස්ති කියලා මේ කාලවල තියන්න පුළුවන්. ඒක රටේ තියෙන මේවකත් එක්ක. ඉතින් අපි පැහැදිලිව කියනවා එතුමත් කියන්නේ මැතිවරණයක් කොයි වෙලාවෙති වුවත් ඒ මැතිවරණ අපි ලෑස්ති. ඒකට අපි මේ බයේ මැතිවරණ එපා එහෙම ඉන්න ස්ථාවරයක නෑ. මැතිවරණයක් මැතිවරණ කොමිසම තීන්දු කළා මෙන්න මේ අහවල් දවසේ මැතිවරණය කියලා කිව්වොත් නිශ්චිත වශයෙන්ම අපි ලෑස්ති. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ පක්ෂයක් හැටියට. දැන් ඔබතුමා කිව්වා මේ ආර්ථික වශයෙන් රට ස්ථාවර වුණාට පස්සේ මැතිවරණය පැවැත්වීම සුදුසුයි කියලා. මම හිතන්නේ සාමාන්‍ය ආර්ථික ප්‍රශ්නෙට දැන් බලපාලා තියෙන්නේ. දැන් ඔබතුමාලා මාධ්‍යවේදීන් හැටර දන්නවා බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා මට දෙන්න මුදල් නෑ කියලා. එතකොට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ කියනවා වෙනදාට වගේ නෙවෙයි, මොකද තෙල් මිල ඉහළ ගිහිල්ලා ඉඳ ප්‍රවාහන මේ සියලු දේවල් මිල වැඩි වෙලා. ඒතර ආර්ථිකය බලපාලා තියෙනවා කියලා කියනවා. ඒතර ආර්ථිකය ස්ථාවර වෙනකොට ඒතර ඡන්දය තිබිය යුතුයි. ඒතර පක්ෂයකට අපේ මතය රට ස්ථාවර වෙනකොට ඒ ඡන්දය තිබිය යුතුයි. දැන් මේ පුංචි ඡන්දෙට ඉල්ලපු මුදල් ගැන අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ කියලා මැතිවරණ කොමිසම කියලා තියෙනවා. එතකොට ආණ්ඩුවක් විදියට මේ යන විදිය ගැන ඔබතුමාලගේ අදහස මොකද්ද? නෑ, දැන් අපි ඇත්ත වශයෙන්ම පහුගිය ටිකේ තිබුණු තත්ත්වයේ නෙවෙයි. පහුගිය ටිකේ අපි දන්නවා ලයිට් කැපුවා, විදුලිය නැතුව ඉන්න සිද්ධ වුණා. ඊළඟට තෙල් ටික නැහැ, තෙල් ටික ගේන්න විදියක් නැහැ. එතකොට දැන් විදුලිය කප්පාදුවක් නැහැ. දැන් තෙල් ටික තියෙනවා, ගෑස් ටික තියෙනවා. ඒ වගේම සංචාරකෝ ටික එනවා. IMF එකේ ඒ වාරිකයේ පළවෙනි අදියර ලැබිලා තියෙනවා. එතන දැන් තමයි ඔළුව උස්සලා යන්තම් උස්ම ගන්න හදන්නේ.
ඒ උස්ම ගන්න වෙලාවල් වලදී මං හිතන්නේ රට ස්ථාවර වෙනවා කියන තත්වයක් තියෙනවා. හැබැයි මේකට කැමජනිති කොටසක් ඉන්නවා. දැන් අපි දන්නවා අපි අපේ ඩිස්ත්‍රික් වල සංචාරක ව්‍යාපාරයේ දැඩි ලෙස තියෙන ඩිස්ත්‍රික්. ඒතර ඒ ඩිස්ත්‍රික් වල මිනිස්සු සතුටෙන් ඉන්නවා දැන්. දැන් මේ මිනිසුන්ගේ අර වහලා දිච්ච රෙස්ටුරන්ට් එක ඇරලා හෝටලේ ඇරලා වාහනේ ෆිනෑන්ස් ටික ගෙවාගෙන යන්තම් කරගෙන යනවා. ඒ වගේ රට ස්ථාවර වෙන්න ඕන මුලින්ම. ඒ ස්ථාවර වුණයි කියලා එක පාරටම දැන් IMF එක සල්ලි ටික ගෙනල්ලි වෙලා ඡන්දයක් තියන්න කියලා කිව්වොත් එහෙම රටේ මිනිසු කැමති වෙන්නේ නැහනේ. ඒ ඒ සල්ලි ටික ගෙනල්ලා දැන් හෙට ඒකද ප්‍රමුඛතාවය කියලා මිනිස්සු ආයි. මොකද මේ මේ මැතිවරණය මේක මේ ආණ්ඩු පෙළන මැතිවරණයක් නෙවෙයි. මේක ගමේ මහජන නියෝජිතය තෝරගන්න මැතිවරණ. අපි පක්ෂයට කියන එක තියන්න. මේ මැතිවරණ තියන්න. හැබැයි තියන්න අවශ්‍ය කරන පසුබිම හදා ගැනීම ඉතාම වැදගත් වෙනවා කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. එතකොට මේ IMF මුදල් දැන් ලැබෙන මුදල් වලින් මොකක්ද වැඩපිළිවෙල? දැන් අපි තොරතුරු වාර්තා වල තිබුණ ඉන්දියානු ණය එහෙම ගෙවන තත්ත්වයක්. නෑ පැහැදිලිවම මං හිතන්නේ ඒක මුදල් අමාත්‍යාංශයේ තමයි ඒකේ කොයි විදිහකටද මේ IMF එකේ මුදල් වියදම් කරන්න කියලා. හැබැයි IMF එකේ මුදල් මහ බැංකුවේ සංචිත වල විතරක් නෙවෙයි වෙන වලට වැඩිය රජයේ අවශ්‍යතාවයන් වලටත් වැය කරන්න පුළුවන් කියන පදනම දීලා තියෙනවා. මං හිතන විදිහට ඒක හොඳ මේ මේ වේවක අනු. හැබැයි කොහොම වුණත් මේ අපි අරගෙන තියෙන ණයක්. මේක අපිට ගෙවන්න වෙනවා. මේක අපි ණයක්. අපි මේක ආවා කියලා මහලොකුට සතුටු වෙන්න ඕන මේ නෙවෙයි. හැබැයි අර අපි අමාරු වැටලා ඉන්න වෙලාවේ ඒ ලැබෙන මුදල් ටිකත් හරි පරිස්සමින් පාවිච්චි කරන එක තමයි සුසු කියන එක තමයි අපි දකින්නේ පක්ෂයක් හැටියට. දැන් මං හිතන්නේ ඔබතුමා මාධ්‍ය හමුවට එන්න කලින් බැසිල් රාජපක්ෂ මහත්මයා හමු වෙලා සාකච්ඡා කරා. එතකොට දැන් මොන වගේ මතයකද පක්ෂය ඉන්නේ මේ පවර රටේ පවතින තත්ත්වය ගැන ඔබතුමාලගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග මොනවද? මං හිතන්නේ අපි බොහොම පැහැදිලිව පක්ෂයක් හැටියට අපේ පක්ෂයේ කටයුතුත් රජයේ ස්ථාවර භාවයත් ආරක්ෂා කරන්න තමයි අපි හැම වෙලෙම සාකච්ඡා කරන්නේ. ඉතින් සමහර වෙලාවල් වලදී අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ රටේ මේ ආණ්ඩුව හැදුවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව හැදුවේ අපේ පක්ෂය. ඊට පස්සේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේ අරගලය මේ තිච්ච සිදුවීමෙන් පස්සේ එතුමාව ජනාධිපති කරන්නත් මූලිකත්වයකට වැඩ කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂේ. ඒතර අපිට වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න. ඒතර මේ ආණ්ඩුව දැන් අද අපි 134 දෙනෙක් ඡන්දේ දුන්නා අගමැති රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න අපි 134 දෙනෙක් ඡන්දේ දුන්නා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි කිව්වා බොහොම පැහැදිලිව අපි ඡන්දේ දෙන්නේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන්න. දලස් සලහප්පරුමට නෙමෙයි. අපි සජිත් ප්‍රේමදාසව අගමැති කරන්නවත් දලස් සලහප්පරුම ජනාධිපති කරන්නවත් අපි එකඟ වුණේ නැහැ. අපි එකඟ වුණේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න. අද අපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇටියට අපිට ඒ ගත්තු තීන්දුව කෙරෙහි අපිට තියෙනවා ප්‍රසාදයක්. අපිට තියෙනවා ඒ ගත්තු තීන්දුව හොඳ තීන්දුවක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද හේතු එහෙම කියන්නේ යම් විදියකින් දැන් දලසලාප්පරුම මහත්තයා නම් ජනාධිපති වුණේ. ඉතින් මේ යන විදිහත් එක්ක කොහොමද වෙන්නේ? අපි අර ගහෙන් වැටිච්ච වෙන ගොනා යනවා වගේ වෙන තත්ත්වයක් ඇති වෙන හින්දා හැබැයි අද රට ස්ථාවර කරලා තියෙනවා එතුමා. ඒ නිසා කෙලින් තීන්දුවක් ගන්නවා. ඒ වැඩ කටයුතුත් එක්ක අපිට පුළුවන්. හැබැයි ඒක ආරක්ෂා කරගෙන යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. දැන් මේ ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂම තෙල් සංස්ථාවේ මේ සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙනවා. මොකක්ද ඔබතුමාලගේ අදහස මේ විරෝධතා සම්බන්ධයෙන්? මම නම් පැහැදිලිව දකින දෙයක් මේක මගේ පෞද්ගලික මතය. මේ රටේ අපි දන්නවා අපේ රාජ්‍ය දේපළ අපි ආරක්ෂා කරන්න ඕන. හැබැයි සමහර රාජ්‍ය දේපළ රාජ්‍ය ආයතන කියාගෙන බෝඩ් උස්සගෙන හිටියට අද අවසානයේ ඒකට වන්දි ගෙවන්නේ කවුද? මේ රටේ ජීවත් වෙන ඔබත් මමත් ඇතුළු මේ රටේ ජීවත් වෙන සමස්ත ජනතාව. ඇයි සමස්ත ජනතාව කියලා කියන්නේ? සීනි කිලෝ එකේ ගාන වැඩි වෙනවා. පිටි කිලෝ එකේ ගාන වැඩි වෙනවා. පාන් ගෙඩියේ ගාන වැඩි වෙනවා. මේ සියල්ලම ගාන වැඩි වෙන්නේ අපි රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩි වුණොත්නේ. රාජ්‍ය ආදායම අඩුයි වියදම වැඩි. ඒතර වියදම් වැඩි වෙන හේතු කාරණා බලන්න. සමහර රාජ්‍ය ආයතන තියෙනවා මං ඊළඟ දවසේ සමුනා ලිඛිතව ගෙනල්ලා පෙන්නන්න. කෝප් කමිටුවට ආවට පස්සේ අන්න එතනින් තමයි දැනෙන්නේ මේ රාජ්‍ය ආයතන නිලධාරීන් ඉන්නවා බිලියන් ගණන් දීලා තිනවා අවුරුදු 50 ගණන් පාඩු ලබන ආයතන තියෙනවා 50 ගණන් පාඩු ලබන. හැබැයි ඒක වහන්න දෙන්න එපාලු. ඒක පෞද්ගලීකරණය කරන්න දෙන්න එපාලු. ඉතින් මේම යන්න පුළුවන්. දැන් මම අහන එක දෙයක්. දැන් මේ වෙනකොට තෙල් සංස්ථාවේ
පිරවුම්හල් ප්‍රමාණයක් පෞද්ගලීකරණය කරන්න වැඩපිළිවෙල යනවා. දැන් මේක රජය කියලා කියමුකෝ අපි. මේක රජය. ඔව්. මේ රජයේ තිබිලා. තමුන්නාන්සරවත් මටවත් කාටවත් තෙල් දීට්‍රයක් ගහලා දෙනවද මේ සාන 10 මිලකට? තමුන්නාන්සරවත් මටවත් කාටවත් එක තෙල් දීට්‍රයක් ගහලා දෙනවද? ආ එන්න එන්න මේක අපි රජයේ කියලා. දැන් බලන්නකෝ අද අපේ ලංගම බස් සේවා මේවා තිබෙන්න ඕන දේවල්. හැබැයි ලංගම බස් එකයි සීටීබී බස් එකයි ලංගම බස් එකයි ප්‍රයි පුජ්‍යලික බස් එකයි අරන් බලන්නකෝ. පුජ්‍යලික බස් එක ගත්තු එක බස් එකක් ගත්තු මිනිස්සයා දැන් බස් 10ක් විතර අරගෙන. ඉතින් ඒ මිනිස්සයා කර හැබැයි බස් එකට නැගලා යන්න පුළුවන්නේ. සමහර අපේ සීටීබී බස් එක නැග මොකද වෙලා තියෙන්නේ? සුදු ෂර්ට් එකක් අදන් ගියොත් එහෙම බැහැලා ආපහු ඒක හොදන්න වෙනවා. මේව ඇත්ත තිත්ත. ඔබතුමා ප්‍රවාහන ඇමති විදියට හිටියා නේද? නෑ. නැද්ද? මං ඉන්නේ. මං වරාය. ඔව්. ඉතින් මම මේ කියන්නේ මේ 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 නිවැරදි වෙන්න ඕන මේවා. එක බස් එකක් වටා බස් එක කැඩුනම් සමහර ලාවට ගිහිල්ලා බලන්න. බැටරිය නැතුණාම බැටරිය නෑ. බස් එක ඩිපෝ එක ඇතුලේ එතන දිරනවා. මේකයි ඇත්ත తত্ত্বය. ටයර් එකක් ගියාම ඒ බස් එක බස් කීයක් බලන්න ගිහිල්ලා ඩිපෝෙන් ඩිපෝට ගිහිල්ලා බලන්න. ඒතර මේවා දැන් අපි දන්නවා ලෝකේ දියුණු වෙච්ච රටවල් වල හැම තැනකම ඒ ඒ වත්කම රජේ ප්‍රවාහනය ලෝකේ ගත්තම කෝච්චි ටික වෙන්න පුළුවන් පෞද්ගලීකරණ නැත්නම් එකතු වෙලා තමයි කරන්නේ. ඒගොල්ලොත් ලාභ ලබනවා, රජයටත් ආදායමක් ලැබෙනවා, අනවශ්‍ය විදියට සේවකයෝ ගන්නෙ නැහැ, අනවශ්‍ය වියදම් නැති වෙනවා, ඒක දියුණු වෙනවා. ඉතින් අපිට දැන් අපිට ඒකට යන්න වෙනවා. මම නම් කියන්නේ මම ඒක මගේ පෞද්ගලික පසුගිය කාලේ කරපු වැඩපිළිවෙල වැරදි කියලා ඔබතුමා කියන්නේ. කියන්නේ දැන් අපි කුළුණු හැදුවා, අධිවේගී මාර්ග හැදුවා. හැබැයි ලංගම බස් රථයේ තියෙන තත්ත්වය ඔබතුමාම පැහැදිලි කරා. තාම තියෙන්නේ සුද්ධ දාපු රේල් පාරවල් ටික. කියන්නේ අවුලක් තිබිලා තියෙනවා නේද? නෑ, පැහැදිලිව අවුල පටන් ගන්න මේ මේ අද ඊයේ නෙවෙයි. අවුල පටන් ගන්න කොරගෙන දැන් හැබැයි රටට වත්කමක් දීපු අපි අභිමාණයෙන් කියන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේගී මාර්ග හදපු එකේ සමහරු කිව්වා ඔබතුමා මාධ්‍යත් ඔක වාර්තා කරලා තුන ඇඹුල තියපු මාළු ගේන්න. දකුණේ ඉඳන් මහින්ද මහත්තයාට අර්ලියගහ මන්දර ඇඹුල තියපු මාළු ගේන්න තමයි අධිවේගී ඇදුවේ. අද ඇඹුල තියපුව ගේනවද? අද ඇඹුල තියපුව නෙවෙයි, අද ඒ පැත්තේ තියෙන නිෂ්පාදනය අද විදේශ රටකට යවන්නත් අද ඔවුන්ගේ කාලය ඉතුරු වෙලා තියෙනවා. ඇයි බය නැතුව මත්තලින් පටව ගත්තම ඔවුන්ගේ අවශ්‍ය ගුවන් යානයට දෙන්න කෙලින්ම කරුණායකට එන්න පුළුවන් බොහොම කෙටි වේලාවක. ඒතර මාර්ග පද්ධති රටක දියුණුවට මාර්ග පද්ධති අවශ්‍යයි, sannivedane අවශ්‍යයි, ප්‍රවාහනය අවශ්‍යයි. මේ සියලු දේවල් එකට එකතු වෙන්න ඕන. මේ මේසියල් එකතු කරපු හැම වත්කවම්ම රටට ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඉතුරු වෙන ගමන් අර සමහර වෘත්තීය සමිති මේක අපේ කිය අර සමහර ඉන්න ඉස්කෝලවල මම දන්න අපේ ගමේ සිද්ධ වෙච්ච ළමයි හත් දෙනා ඉන්නේ. ළමයි හත් දෙනායි පිකටින් එකට හිටියා 50ක් විතර පාසල වහන්න එපා. එතන ඒ 50 දෙනාගෙන්ම කවගේවත් දරුවා අර ඉස්කෝලේ යන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දරුවෝ යන්නේ නගර ඉස්කෝලේට. හැබැයි මේක වහන්න එපාලු. 7යි. ළමයි 7යි ගුරුවරු 3යි. ඉතින් මෙන්න මේක දැන් නිවැරදි කරගන්න වෙනවා. මේක කියනකොට හෙට බණි. හැබැයි බැන්නත් කමක් නැහැ. මම නම් කියන්නේ මේ මේ නිවැරදි භාවයට අපි යන්න වෙනවා. හැමදාම ඒ ඒ තියෙන තැන ඉන්න බෑ. අපි පුළුවන් තරම් මේ නිවැරදි භාවයට යන්න වෙයි. එහෙම නැත්තම් වෙන්නේ අහිංසක අපේ රටේ මිනිස්සුන්ට බදුබර වැඩි වෙනවා. කමන්නෑ හම්බ කරන මිනිහගෙන් බදු ගත්තට. තමුන්නාන්සලාගෙන් බදු ගන්න එක හරිද? තමුන්නාන්සලාෙන් බදු ගන්න තමුන්නාන්සලා බදු ලිපි ගොනුවට නෑ. හැබැයි දවස ගානේ අහුවෙලා. දවස ගානේ තමන් ගන්න හැම භාණ්ඩයකටම ගාන වැඩි වෙන එකෙන් තමුන්නාන්සලාව නොදනුවත්ව අහුවෙලා. ඒ කියන්නේ ඍජු බදුද වක්‍ර බදුද වැඩි කට්ටියක් කවුද රටේ වක්‍ර බදුනේ 90% පැනලා දෙන වක්‍ර බදු ගෙවනේ. ඒතර වක්‍ර බදු ගන්න ගරම් මිනිස්සුන් මේව කරනට වැඩි හොඳ නැද්ද? වක්‍ර බදු එක අඩු කරලා ඍජු බදු එක ගිහිල්ලා සහ පාඩු ලබන ආයතන ටික වෙනත් විෂයක් ඇරියට මේක පෞද්ගලිකාංශයත් එකතු වෙලා කරලා ගෙනිච්චොත් මං හිතන්නේ තාම හොඳයි. අවසාන වශයෙන් දැන් තව සති දෙකයි සිංහල හින්දු අලුත් අවුරුද්දට ජනතාවට අලුත් අවුරුද්ද කිරියෙන් පැණි නිතරේවිද කොහොමද ඔබතුමාලා සහන දෙනවද මොකද තත්ත්වේ? මං හිතන්නේ සිංහල අලුත් අවුරුද්ද 2000 දැන් අවුරුදු 3-4ක් අපිට සිංහල අලුත් අවුරුද්ද වෙසක් මේ කොවිඩ් එකට අහු වුණා. ඊළඟට
අරගලවලට අහු වුණා. මේ සියල්ලටම සිංහල අවුරුද්ද අවුරුද්ද මිනිසුන්ට බැරි වුණා රටේ හරියට. මේ අවුරුද්ද මං හිතන්නේ අරවට සාපේක්ෂව හොඳ තැනකට එයි. මම විෂය භාර ඇමතුමා එක්කත් කතා කරා, අපේ විදුලි බල එතුමා කිව්වේ මිනිස්සුන්ට දැනෙන යමක් මේ සිංහල අලුත් අවුරුද්දේ ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒ වගේම භාණ්ඩවල මිල අඩු වීමකුත් ස්ථාවර භාවයක් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මිනිස්සු සතුටෙන් මේ සිංහල අවුරුද්ද සමරයි. ඉතින් සිංහල අවුරුද්ද හොඳින් සමරනකොට ඉතින් එහෙම මිනිස්සු සතුටෙන් ඉන්නවට කැමති නැති කොටසකුත් තියෙනවා. ඉතින් මොකක් හරි සමාජයට ජල්බඩියකුත් දායිද දන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු තෑගි ලෑස්ති. ඔව්, අපි ලෑස්ති ජනතාවට ආණ්ඩුවක් හැටියට අවුරුද්දට ජනතාවට ඉතා හොඳින් දෙන්නේ. හැබැයි ඉතින් ඒ වෙලාවේ ඇවිල්ලා අර කායි පාර වහලා කෑ ගහලා මොන හරි දෙයක් කරන දැන් පන්දම් බෑ පත්තු කරන්න දැන් ලයිට් තියෙනවා. හරි, ඊට පස්සේ අර හට්ටි වලට ටොන්ටොන් ගාලා ගහන්න බෑ. දැන් මේ බහණ්ඩවල මිලයම් අඩුවීමක් තියෙනවා. දැන් සමහරවිට වැඩි වෙනකොට කෑ ගහනවනේ. වැඩි වෙන කෑ ගහන මාධ්‍යත් පෙන්නනවා. දැන් මේ මම අහන්නේ මේ කෑ ගහන වගේ පොඩක් අඩු වෙනකොට දැන් බලන්න ගාලු පාර දිගේ ගිහිල්ලා එළවලු විකුණන තැන් කොච්චර තියෙනවද කියලා. එළවලු විකුණන තැන් බලන් යන්න කීයද කිලෝ එකනේ. දැන් අඩු වීමක් තියෙනවා. මං කියන අර වගේම පොඩි අඩු වෙනකොටත් අනේ මේ බොහොම හොඳයි කියලා කියන්නේ නෑ, කියවෙන්නෙම නෑ. දිව ඒකට නැමෙන්නෙම නෑ. ඒක සුබවරුද්දක් වෙයි නේද? අනිවාර්යෙන් සුබවරුත් අවුරුද්දක් වෙනවා. විශේෂයෙන් මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදින්ටත් සුබවරුත් අවුරුද්දක් වෙනවා. අපි පක්ෂේ හැටියට ජනතාවටත් ඔක්කොටම සිරණම සුබවරුත් අවුරුද්දක් වෙනවා. තමුන්නාසලා තියෙන අවුරුද්ද අපි ඇවිල් නේද? යම් කිල්බට් කැලක් කාලා මෙහි මේ අපිත් එක්ක අවුරුද්ද සමරමු. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්